තත්ත්වය අද විශාල පරිපාලන අවුලක් නිර්මාණය කරලා තිබෙනවා. කිසිවෙකට වග නොකියන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ආණ්ඩුවේ අමාත්‍යවරු ගෑස් සමාගමේ සභාපති පට්ට ගන්න කතා කරනවා. ඉතින් ගෑස් සමාගමේ සභාපති පත් කරන්නේ ජනාධිපතිවරයා. අපිපත් කරා වගේ. කුසකර්ම අමාත්‍යංශ ලේකම්වරය රටට විය හැකි අනතුරු කල්තියක් ඉදිරිපත් කරයි කියලා ඔහු මාරු කරනවා. පාරිභෝගික අධිකාරිය ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා ඔහු ගෙදර යවනවා. විදුලි සංදේශ නියාමන කොමිසමේ TRC ගේ සභාපතිවරයා ඉල්ලා අස්සලා ගෙදර යවනවා. පෞද්ගලික ලොකු ප්‍රවෘත්තියක් වාර්තා වුණා. මොකද ජනාධිපති පී.බී. ජයසුන්දර ගෙදර ගියා කියලා. හැබැයි මට හම්බුණා දැන් ගැසට් නිවේදනය. ඒ ගැසට් නිවේදනය තමයි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය. ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ගහලා තිබෙනවා. අතිකර ජනාධිපතිගේ නියමයේ පරිදි පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්. මොකද මේ වෙලා තියෙන්නේ? ඉල්ලාසු පී.බී. ජයසුන්දර අපි දන්නේ. එමුණද වාර්තා වුණා. සුසිල් ප්‍රේමජයන්ත වයින් කරනවා. ඉතින් රටේ වියවුලක් නැද්ද? කිසිවකට කිසිවෙක් වග නොකියන තත්ත්වයක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. මෙවැනි විශාල අර්බුදයක් තිබෙති. මුදල් අමාත්‍යවරයා දෙසැම්බර් මාසේ 10 වෙනිදා අයවැය අවසන් වෙනවා. දෙසැම්බර් මාසේ 14 වෙනිදා ලොස් ඇන්ජලිස් වලට යනවා. මෙවැනි විශාල ඩොලර් අර්බුදයක් තිබෙති. කිරිපිටි නිදහස් කරගන්න බෑ වරාය කන්ටේනර් වල හිර වෙලා. අග්‍ර අමාත්‍යවරයා ප්‍රයිවට් ජෙට් යාන අරගෙන තිරුපති යනවා. ඔබ හිතනවද මේ පාලකයා මේ රට ගොඩනගන්නේ කියලා? මේ රට ගොඩනගන්න නම් අදූෂිත පාලනයක් අවශ්‍යයි. ලෝකේ රටවල් විනාශ කරලා තිබෙන්නේ පාලකයා දූෂිතෙක් වුණාම. පාලනය දූෂිතෙක් වුණාම. තීන්දුව තීරණ ගන්න ලබන කෙනා දූෂිතෙක් වුණාම. අපේ රටේ මේ ඇතිවෙච්ච විනාශයේ ප්‍රධාන පංගුව පාලකයා දූෂිතෙක්, පාලනය දූෂිතෙක්. මම මේක හිටපු අගමැතිතුමාට මූණටම කිව්වා පාර්ලිමේන්තුවේ. ඔබතුමාට චීන සමාගම් වලින් 2015 ඔබතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට $6.5 මිලියන ලබා දීලා තිබෙනවා. මාගාව චෙක්පත් තියෙනවා, අංකක් තියෙනවා. එතුමා කිව්වා. ඒ නිසා අපි පළමු කොටම මේ දූෂිත පාලනය වෙනුවට අදූෂිත පාලනයක් ස්ථාපිත කරනවා. එය කළ හැකි වන්නේ අපට පමණක් බව අපි ඔබට සාතික කරනවා. රටේ අමාත්‍යවරයෙක් තමන්ගේ ධූරයෙන් එළියට වැටෙනවා. අයින් කරනවා. අයින් කරපුවම රටේ අග්‍ර අමාත්‍යවරයා කියනවා මටත් ඒක කිව්වේ නෝනා කියලා. ඉතින් එහෙනම් මෙතන නැත්ද විවස්ථාව තුල තනි ඒකාධිකාරී බලයක් නිර්මාණය වෙන්නේ නැත්ද? නිර්මාණය වෙලා තිබෙනවා. තමන්ගේ ඔළුවේ ඇති වෙන මනස්ගත සිතුවිලි යලකන්නේ තීන්දුවක් කරගෙන මහකන්නේ කාබනික පොහොර වගාව. මොකද කරලා තිබෙන්නේ? විශාල ව්‍යසනයක් ඇති කරා. ආණ්ඩුව නියෝජනය කරනවා. මන්ත්‍රීවරගෙන් අපි ඇහුවොත් කාබනික පොහොර වැඩේ කොහොමද? ඒක නම් මහා පිස්සුවක් කියන. ඒ අපිට ජනාධිපතිතුමාට අපි ඩිස්සිකර නැගලා යනවා මාරයි කියන. එයි මේ විවස්ථාව විසින් නිර්මාණය කරලා තිබෙන්නේ ජනතාවට වග කියන ජනතා නියෝජිතයෙක් නෙවෙයි, පාලකයාට ජනාධිපතිවරයාට වග කියන ජනතා නියෝජිතයි. ඒ නිසා මේ විවස්ථාව සංශෝධනය කරන්න ඕන. අපි උත්සාහ කරනවා අලුත්ම විවස්ථාවක් අපේ රටේ ජනතාවගේ ජන සහභාගීත්වයත් ජනතා නියෝජිතයාගේ ගෞරවය සහ ඔහුගේ වගකීමත් ඉටු කළ හැකි නව ව්‍යවස්ථාව පිළිබඳ අපි කල්පනා කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.